හිටියේ හය එන්න හත දත් වැඩිනවා කිරිසුදු වෙන්න. මම මූණ චෝදල තනියම ඇඳුමත් අඳිනවා. නැවෙදී අපි නැගිටිමු කිරි දත් ටික හොඳට මදිමු තනියම මූණත් සුවදමු පිරිසිදු ඇඳුමකුත් අඳිමු. මම නම් උදේම නැගිටලා දත් මදිනවා කිරි සුදු වෙන්න. මම මූණ සෝදලා තනියම ඇඳුමත් අඳිනවා. නැවෙදී අපි නැගිටිමු කිරි දත් ටික හොඳට මදිමු තනියම මූණත් සුවදමු පිරිසිදු ඇඳුමකුත් අඳිමු. මම නම් උදේම නැගිටලා දත් මදිනවා කිරි සුදු වෙන්න. මම මූණ සෝදලා තනියම ඇඳුමත් අඳිනවා. නැවෙදී අපි නැගිටිමු කිරි දත් ටික හොඳට මදිමු තනියම මූණත් සුවදමු පිරිසිදු ඇඳුමකුත් අඳිමු. නම් පොළුවන් තනියම ඔය වැඩ ටික කරගන්න ජනනී. ජනනීට මම බෝලයක් ගෙනවා. මෙම බෝලයේ මිල ගෙවීමට ගන්නා කාසි මොනවාද? මෙම බෝලයේ මිල ගෙවීමට ගන්නා කාසි මොනවාද? මොන කාසිද ගන්නේ? මොනකාසිද ගන්නේ? මොනකාසිද ගන්නේ? රුපියල් 17යි මේ බෝලේ ගන්න ගෙවන්න ඕන ගෙවිඳු. මං ගෙවන්නේ මොනකාසිද? වැස්ස වහිනවා සෙනුල්යා, වැස්ස වහිනවා. අපිට නම් වැස්ස වහිනවා, තවින්ස වැස්ස වහිනවා. අවනි හිමන්සෝ දාන හදන්ටෝ ආදර ජය වේවා. දිනුක ඉවරයි, දිනුක ඉවරයි, එනිතුත් ඉවරයි, සිතුකත් ඉවරයි, ඉරුක ඉවරයි, සපත්තු ඉවරයි, කඩේ වැහෙන්නේ. සපත්තු ඉවරයි, කඩේ වැහෙන්නේ. අමාශලියන එක කවුද ඔය මකන්නේ? හිතන්න එපා අමාශලියන එක මකලා. එදා මාෂ මේ කෙල්ල බොම අමාරුවෙන් ලියන එක මකනවා කවුද? ඊට වහිනවා දිඩි බිඩි ඩෝන් ඩෝන් ගාල සත්‍ය ඇහෙනවා ඇති. බය වෙන්න එපා. ගොඩක් බය හිතුනොත් මේසේ අස්සට රින්ගන්ඩ. මේ ශෛවරයි නිසල්වරි. ජනුල් කමෝන් කමෝන්. තුලාක්ෂියෝ. 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 හරියෝ අයිසර හරි අංසදී ඉවරයි. යසිත් රත්නායක හරි යසිත් අනුති අභිෂෙෂ් සංජීව සංජීව සංජීව
නේතිනි දූලන්‍යා සාවින්ද්‍යා නිමිෂා සදයවුනි කේශල කවිත්තවිත්තවිත් දෙනෙ 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 ෂඩික 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 නටාලි කුමාර නටාරි අපි අහනවා උත්තරය අනුසරගෙන් අනුසර මහත්තයා අපිට කියන්න උත්තරේ මොකද්ද කියලා රුපියල් 10යි රුපියල් 5යි රුපියල් 2යි very good very good අපි අහනවා සර් 10යි 10කුයි තව 5කුයි තව 2කුයි ඕනේ රුපියල් රුපියල් 10කුයි රුපියල් 5කුයි රුපියල් 2කුයි හරියට හරි දැන් අපි මේ වගේ එකදි කරන්නේ නඳුල 17ක් ගෙවන්න තියෙනකොට අපි බලනවා අපේ ළඟ තියෙන ලොකුම කාසිය මොකද්ද අපි දන්නවා අපේ භාවිත කරන ලොකුම අගේ වැඩිම කාසිය මොකද්ද කියලා 10 කාසියනේ ඔන්න දැන් 10ක් ගන්නවා 17 හදාගන්න ඕන දැන් අපි ළඟ 10ක් තියෙනවා අලමු 17 හදාගන්න තව කීයමද කියලා දැන් 10ක් අපි ළඟ තියෙනවානේ ඔන්නේ 10 පැත්තකින් තිබ්බා ආ මදි කීයද බලමු 11 12 13 14 15 16 17 තව 7ක් මදි අපි බලනවා දැන් ලොකුම කාසිය ගත්තනේ ඊළඟට ලොකු කාසිය මොකද්ද 10 ගත්තට පස්සේ ඊළඟට ලොකු කාසිය මොකද්ද 5 කාසියනේ මෙන්න පහක් ගත්තා. එන්න දැන් ඉස්සරෝම 10ක් ගත්තා. ඊළඟට දැන් පහකුත් ගත්තා. තව දෙකක් මදිනේ. ඒ දෙකට ඉතින් එකවරම අපිට දෙකේ කාසියක් දාන්නත් පුළුවන්. නැත්තම් රුපියල් 1 කාසි දෙකක් දාන්නත් පුළුවන්. එහෙනම් අපේ උත්තරේ මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. තව ක්‍රම තියෙනවා. තව ක්‍රම. ඉස්සරෝම 10 කාසිය දැම්මා. තව කීයක් මදිද කියලා බැලුවා. එතකොට අපිට 7ක් මදි කියලා තේරුණා. අපි ඒ 7න් ඊළඟට ලොකු කාසිය දැම්මා. ඒක තමයි 5 කාසිය. තවත් මදි. ඒ දෙක අපි මෙහෙම ලිව්වා. එක පුතෙක් හරි එක දුවෙක් හරි මෙහෙම ලියලා තියෙන්න පුළුවන්. අව කෙනෙක් මෙහෙම ලියන්නත් පුළුවන්. මං ඉස්සරෝම දානවා රුපියල් 5 කාසිය. 5යි. අව පහක් දානවා 10යි ඒත් මදි අනේ අව පහක් දානවා 5 10 15 දැන් 15යි උස්මියක් තියෙන තව මදි 16 17 තව දෙකක් මදිනේ ඒ දෙකට මං දෙකේ කාසියක් දානවා කොහොමත් හදා ගන්න පුළුවන් ඕක හරි එක ක්‍රමයකට හදාගත්තා අය තමා හරියන්නේ ඕකාරි එක ක්‍රමයකට හදාගත්තා නම් වැඩේ හරි ඕකාරි තමන්ගේ ඕකාරි එක ක්‍රමයකට හදාගත්තා අය හරි තව ක්‍රම කියනවා අම්මගෙන් අහන්න හරිද කියලා හැබැයි තුනේ කාසි දාලා තිබ්බොත් වැරදි මොකද තුනේ ව නැහෙනි තුනේ කාසි නැහෙනි හතරේ කාසි දාලා තිබ්බොත් වැරදි හතරේ කාසි නැහෙනි නේද 6 කාසි 7 කාසි 8 කාසි 9 කාසි ඒවනම් දාලා බෑ. එහෙම කාසි නෑනේ. ඒ හින්දා ඒව දාලා තිබ්බොත් නම් ලොකු වැරද්දක් දා ගන්න පුළුවන් ඒව දාලා තිබ්බොත් නම් අපේ අය එහෙම දාලා නෑ ඉතින්. නේද? සුපිරියට දාලා තියන්නේ 10 ඒව 20 ඒව නේද? සුපිරියට දාලා තියන්නේ. ඒ පාසෝද්‍යාගේ හරි. ඕ. අමාර අය දැන් ටිකක් වෙලා ගිහිල්ලා ඉඳද මන් දන්නේ කැබිච්චි පණුව වගේ දඟලනවා වගේ පේනවා මට මොකෑ මොකෑ නෑ කිරි පණුවවත් කේස් එකක් දානවලු දන්නේ නැද්ද හිම සමහර අයට කිරි පණුවක් කෝන් කෝන් ගන්නවද දන්නේ ආ නැත්තම් උදේට කාලා නැද්ද දන්නේ නෑ නේද සමහර අය කන්නේ බොන්නේ නැතුව යනෝල් හෑන්ඩ්ස් ඩවුන් ආ අද උත්සන් ඉන්නපා බලන්න පබු දික සමහර අය අත උස්සගෙන තාම
හරි සෙනිත් ඔන්න අපි ගියා සයන්ස එක්තරගෙන 8 වෙනි ප්‍රශ්නය හදන්න මෙන්න 8 අද බුරහස්පතින්දාය බුරහස්පතින්දා නෙවෙයි හැබැයි බ්‍රහස්පතින්දා මට ওই වචන කියවෙන්නේ නැහැ ඉතින් මම වයසක මිනිස්යානේ දත් ටිකුත් හැලිලා තියෙන්නේ ඒ හින්දා තින් සමහර වචන මට කියවෙන්නේ ඔව් ප්‍රශ්න කියවෙන්නේ පුස්න කියවෙන බුරහස්පතින්දා කියන බ්‍රහස්පතින්දා කියවෙන්නේ නේ වයසට ගියාම ඔහම තමාසෙමි මොනවා කරන්නද දෙයිති එනෝල ඉවරයි මෙන්න බොලේ ඉක්මනට මේ ඉවරයි කවි හිමේෂා හිමේෂා දම්සදී සනුති සිරු හංසිත අජීව හිමාස කුණල්ක සාවිද්‍ය ඉමන්ති අභිසෙස් නිමේසා සංකජනුල් දෙන තීක්ෂණ යුමන්ත සන්දි අපි අහලා බලනවා හසඳි නෝනගෙන් උත්තරය මෙන්න හසඳිගේ උත්තරය හරි දැන් සමහරයි සෙනසුරාදලු සමහරයි සිකුරාදලු සමහරයි ඉරිදලු ඔමම උත්තර ටිකක් කිව්වා බලමු අපි කාගේ උත්තරේද හරියන්නේ කියලා නේද කාගේ උත්තරේද හරියන්නේ කියලා බලමු හරියන අයට අපි දෙනවා අගනා වටිනා ලොකු වද අගනා වටිනා ලොකු ගොළු බෙලි පැටියෙක් ආ ඔයි ගොළු බෙල්ලෝ දීලා බෑ වටිනා ලොකු බයිසිකලයක් ලබා දෙනවා අපි මේ අවස්ථාවේදී අගනා වටිනා ලොකු බයිසිකලයක් ලබා දෙනවා හැබැයි ඒක අම්මගෙන් ඉල්ල ගන්න ඕන ටිකක් තාත්තගෙන් ඉල්ල ගන්න ඕන ටිකක් කෙඳිරි කාලා තමයි ඉල්ල ගන්න වෙන්නේ මටත් එක මෙනු අහන්න වෙයි දැන් අටුනි මොකඩ කජල් එක කටුනි ඔන්න දැන් මං හදනවා අද බුරහස්පතින්දානේ මගේ කටනම් කචල් කචල් නගොයිති වෙන්නේ නෑ මේ වචන ගණනි අද බ්‍රහස්පතින්දා හෙට සිකුරාදා අනිද්දා සෙනසුරාදා අනිද්දා සෙනසුරාදා අද බ්‍රහස්පතින්දා හෙට සිකුරාදා අනිද්දා සෙනසුරාදා අනිද්දා සෙනසුරාදා මෙන්න නිද්ද සෙනසුරාදා උත්තරයේ සෙනසුරාදා තමයි නිද්ද සෙනසුරාදා මෙන්න නමය දෙකෙන් දෙක ගණන් කරමින් රටාවේ හිස්තැන් පුරවන්න අයියා උදව් කරනව නෙවෙයි ළඟ හිටියට අයියා උදව් කරලා අහුවෙන්නේ අයියා ඔව් අයියා යවනවා මං පූගලා උඩ ඉනිගේ නම වෙනස් කරගන්න මට ක්ලාස් එක ඉවර වෙලා කෝල් එකක් දෙන්නකෝ මම කියලා දෙන්නම් එතකොට කොහොමද වැඩේ කරන්නේ කියලා හරි සිතු ක්‍රයවරයි
දූෂ ඉවරයි කඩේ වාහනේ සදේවතාස්මික ඉවරයි මාදුෂායි ඉවරයි ආරි දේසඳු මහත්තයා ඉවරයි දේසඳු මහත්තයා ඉවරයි අභිමාන් අභිමාන් සහන්සාරී බයි බයි ප්‍රබුද්ධික ධරණී දසුණී ධරණී දසුණී නදිනි නැත්ද ධරණී දසනි විතරද ඉන්නේ දෙවමි 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 මෙතුූෂ හරි මහත්තයෝ නිපුණි වරයි නිපුණි දිනුකි සෙනුල ප්‍රණිති නවරත්න ඉන්දියායි මන්දි නතාලි 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 මොන මල් ගායටින්ද උදේම ගියේ ඔන්න ඔළුව උඩට මල් වැටිලා මල් වැටිලා ඔළුව උඩට මල් වැටිලා නතාලිගේ මම සර් ඔව් මම නතාලි නෙමේ එනම් මම නතලි සොරි සොරි නතලි බලමු නතලි ඕකනේ මං ඉතින් මං ඉවරයි උත්තරේ 24යි 30යි ඇහැ පේනවා චුට්ටක් අඩුයි යන්නේ ඉති මොඩ වකරාට නතලි 24යි 30යි මෙන්න හදනවා දහට දහනමේ නෑ විස්ස විසි එක නෑ විසි දෙක විසි දෙක විසි තුන නෑ විසි හතර විසි පහ නෑ විසි අය විසි හත නෑ විසි අට විසි අට නෑ විසි අට තියෙනවානේ විසි අට තියෙනවා විසි නවය නෑ තිහ මෙන්න බඩු දහට විස්ස විසි දෙක විසි හතර විසි හය විසි අට තිහ තිස් දෙක තිස් හතර තිස් හය තිස් අට තිස් නව තිස් දහ හතළිහ හතළිහ ඔව් වාහන ස්ටාර්ට් කරලා යනවා දෙකෙන් දෙක යන්නේ වාහනය තඩිකින් ගුවන් ගත වෙනවා මේ ක්‍රමයට ගියොත් එහෙම නැද්ද නිතුෂ දහවෙනි පුස්නේ අපි දැන් යන්නේ මෙන්න ගෙනවා ගන්න ගන්න බැලූ මේ ගෙනාව බැලූ මං ගෙනාව බැලූ ගන්න ගන්න බැලූ එනුල්ය ගන්න බැලූ අබිනි ගන්න බැලූ හිමාසි ගන්න බැලූ බැලුම් බැලුම් බැලූ හරිලා බයි බැලූ හරිලා බයි බැලූ මාලි බැලුම් බැලූ මිනුලි බැලුම් බැලූ සමාධි බැලුම් බැලූ අලු බැලුම් බැලූ රසනි බැලුම් බැලූන් රසනි බැලුම් බැලූ බැලුම් බැලූන් බැලුම් බැලූ සාදෙව් 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 මෙම බැලුන් මෙම බැලුන් පොකුරු දෙකෙන් බැලුම් බෝල පහක් පුපුරා ගියේය. අයියෝ වෙච්ච විනාශයක්. දැන් තිබෙන බැලුම් ගණන කීයද? ඌවා අපිට මාළකු දේවල්ද? ඌවා අපිට සිම්පල් වැඩ. අපි ඔය බැලුම් බෝල ඔය වගේ කොච්චර පුපුරලා ඇද්දද? සිතුග සත්මිර නංගි ඔය ඕන එකක් කරගත්තු දෙන් ඔයා ඔයාගේ වැඩේ කරමු සිතුක
සමහර අය බඩගිනිය දිලා හඬනවා එනවා නේද? අනේ මට කන්න මොකුත් ගේන්න කියලා නැද්ද සෙනුල? සමහර අය හඬනවා පෙනීදී පොටු පෙර පෙර පොටු පෙර පෙර නැද්ද ප්‍රණීදී? ප්‍රණීදී නම් නෑ. මේෂා හරි මේෂා. සනුතිත් ඉවරයි. සනුතිත් ඉවරයි. අපි අහනවා ජෙවින්දු. ජෙවින්දුගේ උත්තරේ මොකද්ද කියන්න මට? 14යි සර්. 14යි සර්. 14යි. හම. නිකන් එකපාරටම තල්ලත්තට බොරළු ගහන සද්දයක් එනවා මට. තල්ලත්තට බොරළු ගහනවා වගේ සද්දයක් එනවා. හරි. ඔන්න දැන් මම බැලුම් ටික පුපුරන්න යන්නේ. පරිස්සමෙන් ඉන්න. එන්න පළවෙනි බැලුමේ මම ඩෝම් ගාලා පුපුරනවා. එන්න දෙවැනි එක ඩෝම්. ඩොන් ඩොන් ඩොම්. තුන්වෙනි එක ඩොන් ඩොන් ඩොම්. ඔන්න පහක් දැන් පුපුරලා ඉවරයි. දැන් බලමු කීයද කියලා. පළවෙනිම පොකුරේ 1 2 3 4 5 6 7 8 9 10 11. මේකේ තව තුනක් තියෙනවා. 12 13 14. 14යි 14යි. උත්තරයත් 14යි. 14යි. උත්තරේ 14යි. උත්තරේ 14යි. සමහර අය නටනවා උත්තරේ 14යි කියලා. උත්තරේ හරි කියලා සමහර අය නටනවා. නේ. පුටුවෙන් වැටේ කට්ටිය නටලා නැටුවට කමන්නේ. පුටුවෙන් වැටලා පස්ස බිම එන ගන්න එපා. අපිට ඕවට බෙහෙත් බන්දි මෙහෙම ඉන්න විදියක් නෑ. ඕ නැද්ද? දැන් එකකට දෙනවා ලකුණු කියද අබිනි 10 ගානේ. එකකට 10 බැගින් කෑමට පෙර ප්‍රශ්නෙකට ලකුණු 10යි. බලමු දැන් ඔක්කොම 100ක් දීලා දෙන්න. 100ක් ඈ සීයම ගත්ත අයත් ඇති. වනිගේ සීයයි. මට සීයයි. මගේ සීයයි. මගේ සීයයි. අගීතට මයික් එක ඔන් කරන්න බෑ අගීත. මොකද ඔය හරිනේ අගීත. දැන් හරි. ඔයාට මයික් එක ඔන් කරන්න පුළුවන්. අනුවයි. ඉතින් බොහොම හොඳයි. හරි. බොහොම හොඳයි. 70යි 80යි 90යි 100යි ලකුණු ගොඩක් තියෙනවා. ලකුණු ඉතින් ටිකක් අඩු වුණාට කමන්නේ නැහැ. ඒ ඉතින් අපි දැන් මාස ගාණක් ගෙතරනේ හිටියේ. මහා ලොකු වැඩක් කරුණෙත් නැහැ. ඉතින් අපි ඔව අමතක වෙලා දැන් තියෙන්නේ. නැද්ද රසෝද්‍යා? ඔව අමතක වෙලා තියෙන්නේ. මම මේ දැන් චුට්ටක් මතක් කර කර යන්නේ. ඒ නිසා ලකුණු ටිකක් අඩු වුණාට කමන්නේ නැහැ. දැන් තව ටිකක් කල් යනකොට නම් ලකුණු වැඩි වෙන්න ඕන. දැන් චුට්ටක් අඩු වුණාට කමන්නේ නැහැ ඉතින්. ඒෙන් ගා ලකුණු වැඩියෙන් ගත්ත අය බොහොම හොඳයි. අඩුවෙන් ගත්ත අය හොඳයි. එයාලා ලියලා පුරුදු වෙනවා. දැන් ඕවා පොතේ ලියා ගන්නවනේ හිමීට හිමීට. එතකොට ඕවා පුළුවන් වෙනවා ආයි නේද? අම්මත් එක්ක ඔය වගේ තව ගණන් ටිකක් හදන්න එතකොට හොඳටම පුළුවන් වෙනවා. ඔයාගේ වැරදුනා වගේ උඩ අම්මත් එක්ක හරි
අයියත් එක්ක හරි තව ටිකක් හදන්න ඔයාගේ වැඩුණා වගේ ඒවා ටිකක් මේ පොතේ හරි කමන්නේ වෙන පොතක හරි කමන්නේ ඒතොර තමයි ඔයාලට හොඳටම පුළුවන් වෙන්නේ අපි දැන් යනවා එද යන්නේ අපි දැන් මෙයාලට දැන් මහන්සිත් ඇති මං හිතන්නේ ගොඩක් වෙලා වැඩ කරපු හින්දා හිතෙනවා මෙයාලට මොනවා හරි කරන්න වෙයි කියලා මෙයාලට අපි පොඩි හිනාවක්වත් දෙමු නේද මෙයාලට පොඩි හිනාවක්වත් දුන්නා නම් හොඳයි කියලා මට හිතෙන්නේ හිනා වර්ග ගොඩක් තියෙනවනේ අභිමාන හතර බී පන්තිය මැද්දෙන් හතර බී පන්තිය මැද්දෙන් පුපුරන හින හතර බී පන්තිය මැද්දෙන් පුපුරන හිනාවක් මතුවෙලා ආවා. ගණිතය උගන්වන්න ආව ගුණදාස සර් හොඳට දන්නවා මේ හිනා බෝම්බේ පත්තු වෙන්නේ කොතනින්ද කියලා. සුන්දරි නැගිටින්න කරුණාකරලා යන්න පන්තියෙන් එළියට. මුළු පන්තියම මීයට පිම්බ වගේ නිහඬ වුණා. හැමෝම පස්වෙනි බංකුවේ හිටිය සුන්දරී දිහා බැලුවා. අනේ අනේ සර් මං හිනාව නවත්ත ගන්න හැදුවා. ඒත් බැරි වුණා. අනේ අදට විතරක් සමාව දෙන්න. කරුණා කරලා යන්න එළියට. මං ආයි කියන්නේ. මුළු පන්තියම හිනා සාගරයක ගිලෙද්දි සුන්දරී පන්තියෙන් එළියට ගියා. සුන්දරී හතරේ ළමයි. එයා හුඟක් හිනා වෙනවා. ඔයාලට කවදාවත්ම හිනා යන්නේ නැති සමහර දේවල් වලට පවා සුන්දරීට මහා හයියෙන් හිනා යනවා. වැඩි කියන්නේ සුන්දරී ඉන්න තැනක ඩා යන්නේ ඉවර වෙන වචනයක් මතක් කළොත් එයා ඒකට වරුවක්ම හිනා වෙනවා. අල බොණ්ඩා, ඇන බොණ්ඩා, කළු බණ්ඩා, දින් කුණ්ඩා. දවසක් යාළුවෙක් සෙල්ලම් පාකකේදී මෙහෙම ඇහුවා. ඒයි සුන්දරී ඔයා දන්නවද අපේ ගණන් සර් කොයි වෙලේ දුකින් ඉන්නේ ඇයි කියලා? නෑනේ. අයියෝ ඒකවත් දන්නේ නැද්ද? ගණන් සර් කෙනෙක් වුණා මුදේ ඉඳන් රෑ වෙනකල් ගණන් හදන්න වෙනවනේ. ඒකයි. ඒක කිව්වා විතරයි සුන්දරේ හිනා වෙන්න පටන් ගත්තා. හිනාව නැවතුනේ මෙන්න මෙහෙමයි. එක එක ජාතිය විහිළු වලට සුන්දරේ හිනා වුනේ එක එක විදිහට. මහරේ වට එයා කොක් හඬනලා හිනා වුණා. තවත් සමහරේ වට එයා කැකිලි බැලුවා. ඉඳලා හිටලා විහිළුවකට දෙකකට බොහෝම විනීත විදිහට හිනා වුණා. ඒ වගේම බොහෝම පරපතල විහිළුවලට රාස හිනාවක් දැම්මා. සුන්දරේ එයාගේ ඔය හිනාවල් තද කරගෙන තද කරගෙන ඉඳලා නවත්තන්න හදන හැම වෙලාවකම ඒ හිනා හිර වෙලා ඉර වෙලා එක පාරටම කුපුරලා ගියා බෝම්බයක් ගහනවා වගේ. මේ හිනා යන එක සුන්දරීට මහා කරච්චලයක් වුණා. එයා හිතුවා අනේ මට හිනාව නවත්ත ගන්න බැරි ඇයි? ඇයි මට විතරක් මෙහෙම උනේ? ඒකෙන් ගැලවෙන්න සුන්දරි එක එක දේවල් කළා. එක සැරයක් සුන්දරි මෙන්න මේ වාක්‍ය සිය සැරයක් කොලවල ලිව්වා. මම නැවත කිසිදා සිනා නොවෙමි. 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 ඒත් ලියලා ඉවර වෙද්දිම එයාට කනස්සව මතක් වුණා. එතනින්ම වැඩේ ඉවරයි. හරි මට මතක් වුණා සුන්දරි දිව්වා එයාගේ අයියව හොයාගෙන
එයා රටේ නමගිය විද්‍යාඥයෙක්. අයියේ අයියේ ඔයාට බැයිදනේ හිනාවෙන් එක නවත්තන්න මැෂින් එකක් හදන්න. මැෂින් එකක්? ඒ මොකද? සුන්දරි සේරම විස්තර කිව්වා. අයියටත් මහ හයියෙන් හිනා ගියා මේ විස්තරය අහලා. අයියාගේ හිනාව දැකලා සුන්දරි මෙහෙම ඇහුවා. හිනා යන එක අපේ පරම්පරාවෙන් එන ලෙඩක්දයි? එහෙම ලෙඩක් නෑ නංගී. මොකක් හරි හිනා යන දෙයක් දැක්කහම හිනා වෙන එක මිනිසුන්ගේ සාමාන්‍ය විදිහට. සමහරුන්ට ඉතින් අනික් අයට වඩා ටිකක් වැඩිපුර හිනා යනවා තමයි. ඒක ලෙඩක් නෙවෙයි. ඒ හැටි. අනේ. ඔය ඇත්තමද අයියේ? නැතුව අනික හිනා වෙන එක අපේ සෞඛ්‍යයටත් උගක් හොඳයි. කොච්චර ෂෝක් දීනම්. සුන්දරි, දන්නවද අපේ ආදිම මුතුන් මිට? ඔව්. අනේ ඒ අයත් හිනා වුණාලු. කොටින්ම මිනිස්සු හිනා වෙන්න පටන් ගත්තේ භාෂාවල් හදාගන්නත් කලින් ඉඳලම. මොකක් හරි දෙයකට එකඟ වෙන්න තමයි ඒ අය මුලින්ම හිනා වුණා කියලා කියන්නේ. හිනා වෙන එක මූණට හරිම හොඳයි. ඔයා දන්නවද? කැකිරි පැලුවත්, කෙකර ගෑවත්, ඔය මොන විදිහට හිනා වුණත් ඒක ඔයාගේ මූණේ තියෙන මාංශ පේශි වලට හොඳම හොඳ ව්‍යායාමයක්. ඒකනේ අයියේ, ඔය තරහෙන් පුපුරු ගගහ තියෙන මූණ වලට වඩා හිනා මූණ කොයි තරම් ලස්සනද නේද? දැන් ඉතින් මගේ නංගිට තේරෙනවනේ හිනා යන එක ලෙඩක් නෙමෙයි කියලා. ඔයා හිනා වෙන එකෙන් කාගෙවත් හිත රිදෙන්නේ නැති තාක්කල් ඔයා කොච්චර හිනා වුණත් කමක් නැහැ. සුන්දරි, ඔන්න දැන් තේ වෙලාව. මොකද කියන්නේ? තේක අලබොණ්ඩ. අලබොණ්ඩ? අපොච්චියේ, සුන්දරීට ඩායන්නෙන් ඉවර වෙන වචනය වුණාම වෙන දේ දන්නවනේ ඉතින්. සුන්දරි අලබොණ්ඩ කකා අලබොණ්ඩ වලට හිනා වුණා. අයියටත් හොඳටම හිනා. ඔන්න අද කතාව බලපු ලොකු පුංචි කාට උනත් ගැළපෙන එක්සර්සයිස් එකක් දෙන්නයි සුන්දරි මේ සූදානම් වෙන්නේ. බය වෙන්න එපා. ඒක මේ හිනා එක්සර්සයිස් එකක්. හරිද? ඔන්න මං කරද්දි මා එක්කම ඔයාලත් කරන්න ඕනේ. හරිද? මුලින්ම සාමාන්‍ය හිනාව. ඔයාලත් මා එක්ක හිනා වෙනව නේද? ඊගාවට කිකර හිනාව. දැන් කුකුල් හිනාව. කොහමද හිනාව? හොඳයිද? සුපිරි හිනාවක්ද? දැන් ඔන්න එක එක ක්‍රමවලට හිනා වෙන්න කියලා දුන්න අපේ ක්ලාස් එක ඉවර වෙලා එක එක ක්‍රමවලට හිනා වෙලා බලන්න ඕනේ. බෝම්බ හිනාව වැඩි දාන්න එපා. අම්මගේ කසෙන්වත් ගුටි කන්න වෙයි. බෝම්බ හිනාව දාන්න කියලා අම්මගෙන් ගුටි කන්න වෙයි. ඒවත් එහෙම දුවන්න වෙයි. සමහර වෙලට නැද්ද රසිනි. රසිනි කොයි හිනාවටද වැඩියෙන්ම කැමති? රසිනි හරි, බෝම්බ හිනාවත් අරගෙන අපි යනවා. එනම් සිංහලවල වැඩක් නෑ. සිංහලවල චුට්ටක් අහගෙන ඉන්න තියෙනවා. පොඩ්ඩක් ඉතින් අහගෙන ඉන්න තියෙන චුට්ටක් වෙලා. අපි අද සිංහලවලට කරන්නේ සෙනුල්ලා පොඩි වැඩක්. පොඩි වැඩක්, චූටි වැඩක්, චූටි වැඩක්. අයියෝ, හරිම අමාරුයිද නෑනේ. නාම පද කියලා වර්ගයක් තියෙනවා. මොනවද අපේ නාම පද කියන්නේ?
නාම පද කියන්නේ මොනවටද? කවුද දන්නේ නාම පද කියන්නේ මොනවටද කියලා? නාම පද කියන්නේ මොනවටද? හැබැයිටම ඔව් කවුරු හරි දන්නවද බලමු නාම පද කියන්නේ මොනවද කියලා. සර් මම දන්නවා. මොනවටද? ඔව් නාම පද කියන්නේ මොනවටද? කවුද දන්නේ? ආ දන්න කෙනෙක් කියමු බලන්න. රශිනි දන්නවනේ රශිනිට රශිනි කියලා තිබ්බේ නැත්නම් එහෙම නමක් එහෙම යාළුවොන්ට යාළුවෝ ඔයාට කතා කරන්න ක්‍රමයක් නැති වෙනවන්නේ නේද කතා කරයි එයි එන්නකෝ මේ එන්නකෝ මේ ඇහුණද එයි මේ බොයි බොයි කොහොම කියකිය කියයි නේද නමක් තියෙන්න එපැයි හැමෝටම නේද බල්ලට නමක් තිබුණ නැත්නම් බල්ලා කියලා මොනවා කියන්නද බල්ලට අපි නේද ඉංජු ඉංජු කියන එකට මොකද්ද කියන්නේ ඉරිදාපොල ඉංජු ඉංජු ඉරිදාපොල කියන්නත් බෑනේ නේද බයිසිකලෙ ඉංජු ඉංජු එහෙම කියන්නත් බෑනේ බල්ලට බල්ලා කියලා තිබ්බේ නැත්තම් මහා විනාශයක් වෙනවා නේද අපි හැමෝටම නම් තියෙනවා මල්සාන්ට මල්චාන් කියලා තියෙනවා නැත්නම් යාළුවන කතා කරන්න විදියක් නැති වෙනවනේ නේද මේ එතකොට දහම්සට දහම්සා කියලා නමක් තියෙනවා නේද ටිකිරි මැණිකට ටිකිරි මැණිකේ කියලා නමක් තියෙනවා අබිලින් මාමට අබිලින් කියලා නමක් තියෙනවා නේද සීඤ්ඤෝ අයියට සීඤ්ඤෝ කියලා නමක් තියෙනවා ඥානවතීට ඥානවතී කියලා නමක් තියෙනවා ඈ නේද ඔය වගේ ඉතින් නම් තියෙනවනේ අපි හැමෝටම අන්න ඒ නම් වලට අපි කියනවා නාම පද කියලා මලි නාම පද කියන්නේ මොනවටද නම් වලට මොනවටද නම් වලට නම් තියෙන්නේ අපිට විතරද නෑ නෑ ඇයි සත්තුන්ට සත්තුන්ටත් නම් තියෙනවා ඇකරල්ලා පත්තෑයා නේද ඔය තියෙන්නේ චිම්පන්සියා ඔරන් ඔටා සිකනලයා කූඹියා ගෙම්බා ලබ්බා අලබ්බා කියලා නෑනේ හැබැයි ඉබ්බා නේද ඔය වගේ නම් තියෙනවනේ ඔක්කොටම එහෙම නම් තිබ්බේ නැත්තම් එහෙම කියන්න වෙන්නේ කොහොමද අපිට අපේ මිඳුලට ආදාරා